තලංගම තලාහින උද්‍යානමාවතේ නිවසකදී තාරුකා නදී කුමාරසිංහ කියන 31ක් වයස එක්දරු මවක් ඝාතනය සම්බන්ධයෙන් පුවතක් අපි ඔබට වාර්තා කළා මතක ඇති. මේ ඝාතනීට සැකපිට තාරුකාගේ සැමියත් සැමියාගේ මිත්‍රයෙකුත් අත්අඩංගුවටගෙන තිබුණා. ඔවුන් ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නත් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය නියෝග කරලා තියෙනවා. මේ විදිහට ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා කෝසල මදුසංක බණ්ඩාර. ඔහුට අවුරුදු 31යි. ඒ වගේම ඔහු බස් රථ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ මිතුරා 45 හැවිරිදී බස් රථ සේවකයෙක්. මේ තමයි සැමියා තමන් කරපු සැහැසි ක්‍රියාව ගැන පොලිසියට කරපු පාපොච්චාරණය. මම පුදුම විදිහට අයිස් බොන්න පුරුදු වෙලා හිටියේ. මගේ ළඟ තිබ්බ හුඟක් දේපල විකුණලා වියදම් වුණේ මට මත්ද්‍රව්‍ය මිලදී ගන්න. එදත් මං තාරුකාගෙන් සල්ලිල්ලුවත් ලැබුණේ නැහැ. අපි දෙන්න ඒකට බහින් බස් වුණා. ඒ වෙලාවේ මගේ යාළුවෙක් වෙන ජානකත් එතනට ආවා. තාරුකා එයාටත් බැන්නා. ඒ වෙලාවේ ඒ දෙන්නත් බැනගත්තා. මම දරුවත් අතට අරගෙන ගෙයින් එළියට ආවා. පස්සේ ගේ ඇතුලින් පොරබදුන සද්දයක් එක්ක තාරුකා කෑ ගහන හඬක් ගැහුණා. ඊට පස්සේ කිසිම සද්දයක් ආවේ නැහැ. මගේ යාළුවා ජානක බය වෙලා දුවගෙන මගේ ළඟට ආවා. ඇවිත් කිව්වා තාරුකා මන්නයක් අරගෙන ආවා. පොරබදුනකට පාරවල් කීපයක් එයාට වැදුනා ලේ ගලනවා කියලා. මම පුදුම විදිහට බය වුණා. පස්සේ අපි ආයෙත් ගේ ඇතුළට ගිහින් එයාව මරලා දැම්මා. බය වෙච්ච පාර මම ගේ ඇතුළවත් බලන්නේ නැතුව දොර වහලා දරුවත් අරගෙන අනුරාධපුරයේ අම්මලගේ ගෙදරට ගිහින් දරුවව අම්මලාට බාර දුන්නා. පස්සේ අපි දෙන්නම හිඟුරක් ගොඩ ගියා. ඒ ගිහින් දවස් 4-5කට පස්සේ ඇවිත් ගෙදර දොර ඇරලා බලද්දී තාරුකා ගේ ඇතුළේ බිම වැටිලා හිටියා. ශරීරයෙන් දැඩි දුගඳක් ආවා. අපි දෙන්න කතා වෙලා තලංගම් පොලිසියට ගිහින් මගේ බිරිඳ අබිරහස් ලෙස මිය ගිහින් කියලා පැමිණිලි කරා. මේ තමයි ඝාතනය ගැන සැමියා කියපු කතාව. මේ සැකකරුවන් දෙදෙනා තලංගම පොලිසියට ඇවිත් මරණය සම්බන්ධයෙන් ඒ විදිහට පැමිණිලි කළත් මේ දෙන්නගේ ප්‍රකාශ පරස්පර වුණු නිසා ඒ පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කරන්න පොලිසියට සිද්ධ වෙනවා. ඉන් අනතුරුව තමයි මේ ඝාතනය ඔවුන් විසින් සිදු කරා කියලා ඔවුන් පිළිගෙන තිබුණේ. ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මෙරට ප්‍රධාන පෙළේ මගී බස් රථ ගණනාවක හිමිකරුවෙකුගේ පුතෙක්. පියාගේ අඩිපාර යමින් ඔහුත් බස් රථ ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුර තමයි අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරු වෙලා තියෙන්නේ. අයිස් මත්ද්‍රව්‍ය නිසා තමන්ට තිබුණු දේපල දිනෙන් දින අහිමි කරගෙන තිබ්බ තාරුකාගේ සැමියා ඉන් අනතුරුව මාස 2කට කලින් 3 හැවිරිදි දියණියත් එක්ක මාළඹේ තලාහේන උද්‍යානමාවතේ කුලී නිවසකට එනවා. ඒ විදිහට ඒ ගෙදරට එනකොටත් කෝසල සතුව තිබුණු විශාල මුදලක් තාරුකා තමන්ගේ බහරයට ගෙන තිබුණා. ඒ කෝසලගේ නාස්තිකාර හැසිරීම හොඳින්ම දන්න නිසා. මේ සිද්ධිය වෙච්ච දවසෙත් ඝාතනයට ලක් වූ තාරුකාගෙන් ජානක මත්ද්‍රව්‍ය පානයට මුදල් ඉල්ලලා තියෙනවා. මුදල් දීමේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමයි බහින්බස් වීම වෙනදටත් වඩා වැඩියෙන් සිදු වෙලා තියෙන්නේ. ජානකත් ඒ අස්සේ මේ ගැටුමට මැදි වෙලා තියෙනවා. ඒ විදිහට මේ ඝාතනය සිදු වෙලා කියලායි පොලිස් නිලධාරීන් සඳහන් කරන්නේ.